හරි. දැන් ඔය කියන වැඩවල කොහෙද තියෙන්නේ? බම්බල පිටියයි. බම්බලපිටිය? බම්බලපිටිය කොහෙද? තැන් හරියටම දන්නේ නැහැ අයියේ. දැන් එතකොට ඔබ මේ ළමයෙක් හදාගත්තේ ගමක් රටක් තියා වැඩ කරන තැනක් නොදන්න පාරේකට කියලාද? ඈ? අනේ අයියේ. කෝ බම්මි ඔය ඇඳිල් නතර කරගනින්කෝ. මේ දරුවත් දැන් ඇහැරි. මොකද අයිය කිව්වේ? කතා කරහන්කෝ. බඩගිනි මචං, මෙතන වේලෙන වෙලාවේ දඩබඩ ගාලා ගිහින් විත්‍රාපදයක් බඩට දාගෙන උදේ කොහමද දඩබඩ ගාලා විත්‍රාපදයක් දාගන්න වෙලාවේ 9:05 ගියොත් සනීපයි නේ? මල්ලි කියලා කතා කරාම අයියේ කියලා උත්තර දෙන්න පුරුදු වෙන්න ඕනේ. මට ටිකක් වැඩි වෙලා අවුට් ඔෆ් සයිට් ගියාද? මට තාම 35යි කොල්ලෝ. අයියෝ අනේ සෝරි අංකල්. ෂි අයියේ මේ පුරුද්දට කියවුනේ මේ ලාබාල පිටිය පේනවනේ. එහෙම පේනවනම් ඕකේ. ගුරුන්ටත් අකුරු වර්ධින මේ ලෝකයේ මලිලටත් ඔහොම පැටලිලි වෙන එක සාධාරණයි. හරියනම් මේ බෙර තවුල් සම්මැට්ටන් එල්ලගෙන මලිලා මොකටද පාටියට ගියේ? අපි ඉන්වයිටර්ස් නේ මේ අංකල්. සෝරි අයියේ. ප්ලේ කරන්න කි. කුලියට. හරි. එහෙනම් දැන් මලිලා සංගීතය සපයන්න කීයක් ගන්නවද? 10යි. 10යි. අද කාලේ වැසිකිළියට යන්නත් රුපියල් 20ක් ගන්නවා මල්ලි. හරිම දුකයි වේදනයි කොල්ලෝ. හරි, ඒ දුක තුනී වෙන්නත් එක්ක මල්ලි සින්දුවක් කියන්නකෝ. නිකන් නෙවෙයි මල්ලි, සල්ලි වලට සල්ලි වලට මම එක සින්දුවකට රුපියල් 500ක් ගෙවනවා. මම කන්න බොන්න නිෂ්කාරණේ නැති නාස්ති කරන සල්ලි
ජීවිතේ ගෙනියන්න ෆයිට් එකක් දෙන කොල්ල දෙන්නෙක් වෙනුවෙන් කැප කරනවා. අවංකව කැප කරනවා මල්ලියේ. වෙන නෝට්ටු. වයිබු වැඩේට. පේනවනේ නැට්ටුවා. මෙච්චර මේ නම්බුකාරකමට රසාව කරගෙන ඉන්න පුළුවන්කම තියේදී ඇයි නිහදත කන්නේම හිඟා කන්න කවුද ආරියවති හිඟමනේ ගියේ ලෙඩ්ඩු වෙද්දු ගාවට යනවා වගේම ඉතලා හිටලා වෙද්දුත් ලෙඩ්ඩු ගාවට යනවා මේ කාරණේත් එහෙමයි කොටින්ම කියනවා නම් මිනිස්සු හඳහම් බලව ගන්න මග ළඟට ආවත් එකයි මං ඒ කටයුත්තට උන් ළඟට ගියත් එකයි අර සල්ගාදු මහත්තයලා දෙයියන්ට බුදුන්ට වගේ ඔහෙට සලකන එකේ මං අහන්නේ මේ පාර පාරක් ගහන්නේ කරක් ගහන්නේ කොහොඳද නෑනේ අනිකක දෙයියනේ කියලා ලැම්බ වැඩ ගේන ඒ වෙකේ මොකටද මේ දෙකට දෙකයි 50ට මේ පින්සෙන්ඩ් වෙන්නේ එක කාට මේ ආරියවති ඔය ලැම්බයි සල්ගාදු මහත්තයයි මට මුලිච්ච වෙන්නේ මම උසාවිය ළඟ කරක් ගහපු හින්දා මිසක් උසාවිය මගේ ළඟ කරක් ගහපු හින්දා නෙවෙයි එක උනකාරයෝ පෙතිල්ලගෙන එනවා වගේ මිනිස්සු හදහම් කෝපිය අරගෙන නක්ෂාසකාරලකට එන්නේ නැහැ. අනිත් එක මම ඔයාට පොරොන්දු වෙන්නේ වරුවක් නැහැ ඉන්නවා කියලා මිසක් පැය 24න් මේකේ ටැග් ගහනවා කියලා නෙවෙයිනේ. ඔහෙට හොඳනම් මගේ මොකෝ. අනිත් එක අර කතාවක් තියෙනවනේ හොඳට නාවල සබම් පවුඩර් දාලා කිරි දීලා පුන්නලා මෙට්ටෙ උඩ තිබ්බත් ඌරවගේ පුරුදු තැනට යනවා කියලා. ආන්දෝ වගේ මාරු වෙන්නේ වා
අන්තිමට ගෙදර ඇරලන්න ආපු දවසේ මුලින් කියපු කතාවට වඩා වෙනස් කතාවක් කිව්වා මම. බොස්ගේ කියලා කියපු කතාව බොරු බොරු මේ වෑන් එක මගේ අනික මම ෆැක්ටරි එකේ ඩ්‍රයිවර් කෙනෙක් කියලා කියපු කතාවත් බොරු මං කරන්නේ ඕන් බිස්නස් එකක් එක මගේ මහගේවල් දිනියාවේ නෙවෙයි නුවර නුවර කිව්වට ඉතින් නුවරම නෙවෙයි ඊරස කරා ඇයිවා මට මෙහෙම බොරු කලේ ඔයා ආදරය කරන්නේ ඇත්තටම මටද කියලා තේරුම් ගන්න ඔයා යාළුනේ මාසෙ පඩියට ෆැක්ටරි එකක වැඩ කරන ඩ්‍රයිවර් කෙනෙක් එක්ක. ඔයා ආදරේ කරේ ඒ ඩ්‍රයිවර්ට. ඇත්තටම මං ඇති ඇති. මීට වඩා මට ඔයා ගැන කිසිම දෙයක් දැනගන්න ඕනේ නැහැ. අපේ අම්මවයි අයියවයි හම්බෙච්ච දවසක ඔයා යාළට මේ හැමදේම කියන්න. Thank you.
එදා එයා මාව ගෙදරට ඇරලා ලගේ ඉරිදට අම්මවයි අයවයි හම්බෙන්න එනවා කියලා මට පොරොන්දු වෙලා අම්මේ එදායින් එදා අද වෙනකන් එයාට මොනා දුන්නේ කියලා මන් දන්නේ එයාට මුකුත් දුන්නේ නැහැ මගේ පුතේ උනේ පෝරුවේ පවකට උඹ වංචාකාරයෙකුට අහුවෙච්ච ඉති සිද්ධ වෙච්ච දේ වුණා රහින්තක දරු පැටිය ඒ පවේ කොටස්කාරයෙක් නොකර බලා කියා ගන්න එක උස්මාත් කරගන්න එක අහිංසක ගෑනු අසරණ කරන යක්ෂයෝ ප්‍රේතයෝ වගේම උඹ බලා ගන්න දෙවිවරු වගේ පිරිමිත් මේ මහපොළුවේ නැත්තේ නෑ මයි පුතේ කේන්දරේ මොනවා තිබ්බත් උඹ දැනගන්න එපා මාමේ මිනිහ නොමිලිය තේරුම් අරගෙන විස්තරේ කියන්න මං අද එළියේ හිටියොත් එතන ඇතුලේ විත්තිය මේ මාලිගාවත්තේ ගස්ගල් පවා දන්නවා අර කට්ට කෛරාටික ආන්ටිටත් නැන්දා කියන්නත් ලෑස්ති වෙන්න